එහෙම දීලා තියෙන්නේ. ගැටලුවක් නැහැ. ඔයාලට සමීකරණ තුනක් අරගෙන පහසුවෙන් මේක හදා ගන්න පුළුවන්. හරි. ඕනෑම සමීකරණ තුනක් අරගෙන මේ සමීකරණ හතරක් දුන්නා කියලා ගැටලුවක් කරගන්න එපා. ඕනෑම සමීකරණ තුනක් අරගෙන වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. මොකද හේතුව මෙහෙම දීලා තියෙන්නේ මේ අපිට එහෙම සම්බන්ධ හතරක් දීලා තියෙන්නේ. පුළුවන් සමහරක් කරලා මිස් ගයිඩ් වෙනවා සමහරක් අය. ඒ කියන්නේ කොහොමද කියලා මේ වගේ එකක් දුන්නාම දැන් හරි ලේසි එකක් දීලා ඒක පොඩ්ඩක් අනන්න පුළුවන්. ඉතින් මේකෙත් ඒ වගේ තමයි. එකින්ද එක සමීකරණයක් අයින් කරලා ඊටු සමීකරණ තුන අරන් හදලා හරි ඊටු සමීකරණ තුන අරන් හදුවම අපිට ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. හදන්න ඕනේ. හරි හදන්න ඕන හදමු. මෙහෙම සමීකරණ තුනක් අරගෙන හදන්න ඕනේ ඉස්සර. ඇයි මම සමීකරණ තුනක් ප්‍රමාණවත් කිව්වේ? ඇයි මේකට සමීකරණ තුනක් ප්‍රමාණවත් කිව්වේ? විචලයන් තුනක් තියෙනවා. පැහැදිලිද? විචලයන් තුනයි තියෙන්නේ. ඒ හින්දා විචලයන් තුනක් තියෙන හින්දා ප්‍රමාණවත්. හරි. අපේ පළවෙනි සමීකරණය මම ගන්නවා 2x දන 4y රිනීසට් 2x දන 4y මම මේක පොඩ්ඩක් කරගන්න. xy z නේ තියෙන්නේ. ඒකින් ද ඕනෑම සමීකරණ තුනක් අරගෙන හැදුවම එකම උත්තරය එන්න ඕනේ. අපිට තියෙන්නේ 2x දන 4y රිනීසට් සමාන ඍණ 5. ඊළඟට x ඍණ y ධන z සමානයි ධන 3යි. ඊළඟට තියෙනවා 2x මම මුල් සමීකරණ තුන ගන්නවා y ධන z සමානයි 14යි. 1 2 3. මට සම්බන්ධ 3යි ඕලෙ වෙන්නේ. අතන මේක විසඳන්න. දැන් මම මොකද කරන්නේ? ওই සමීකරණ ටික ඉස්සල්ලාම එක විචලයක් අයි කරමු. හරි මට මං හිතනවා මේ z ඩයි කරනවා කියලා. ඇයි කියලා ටිකක් සමහරක් අර තේරි ටිකක් කියලා යද්දී z මං අයින් කරනවා. මේ සමීකරණ තුනේම z වල සමූලික එකයි. ඒක නිසා මං z ඩයි කරනවා. මේ සමීකරණ දෙක පාවිච්චි කරලා z ඩයි කරමු. මොකද කරන්න ඕනේ? මේ දෙක ලකුණු දෙක ප්‍රතිරූප දෙක එකතු කරන්න ඕනේ. නේද? 1යි 2යි එකතු කරමු. 1යි 2යි එකතු කරාම 2xx කියන 3x. ධන 4y ඍණ y එකතු කරනවා කියද? ධන 3y. ලකුණු දෙක ප්‍රතිරූපයි. විශාලයෙන් උඩයි අඩු කරලා විශාලකේ ලකුණු දානවා. ධන ඉස ඍණ ඉස අයින් වෙලා යනවා. ඍණ 5යි ධන 3 එකතු කරනවා. ඍණ 5යි ධන 3යි. කීයද? ඍණ 2යි. හරි. ඇයි කියලා මම මේකෙත් පොඩි පොඩක් ඉස්සල කියලා දුන්නා. ඍණ 2යි. එහෙනම් මට එක සමීකරණයක් කියනවා 3x ධන 3y සමානයි ඍණ 2යි කියලා. මෙයාම කියනනම් 4 වෙනි කියලා. දැන් මම ඊළඟ සමීකරණ දෙකක් පාවිච්චි කරලා 2යි 3යි පාවිච්චි කරලා මම මොකද කරන්නේ? ඒකෙත් ඉස ඩයින් කරනවා. ඉසර් ඩයින් කරනවා. එතකොට ඉසර් ඩයින් කරන සමීකරණ දෙක අඩු කරන්න ඕනේ. මම මොකද කරන්නේ? 3ෙන් 2 අඩු කරනවා. 3ෙන් 2 අඩු කරනවා. අඩු කරාම 2x ට x අඩු වුණාම x වෙනවා. ධන y ගේ ඍණ y අඩු වෙනවා කියලා කියන්නේ ඇත්තටම ධන 2y වෙනවා. ඒක මම ලියලා ගන්නද? මෙහෙම කරන්න. 2x ධන y ධන z ඉතින් අඩු කරන්න ඕනේ. x ඍණ y ධන z සමානයි 14 3ක් අඩු වෙනවා. මේක බලන්න සුදුනම 2x ධන y ධන z මේ ඍණ අපේ වැඩි වෙනවා. ඍණ x ඍණ ඍණ ධන y වෙනවා. ඍණ ධන ඍණ z වෙනවා සමානයි 14 3ක් 11. මෙයාට මෙයා කැපෙනවා. 2x x අඩුනම x වෙනවා. x ධන 2y සමානයි 11. දැන් ඔන්න පස්සේ සමීකරණය. දැන් මේ සමීකරණ දෙක සුළු කරන්න තියෙන්නේ මට x ගේ සමූලකයේ සමාන කරගන්න එක ලේසි. මොකද එක විතරක් වැඩි කළා මට 3ෙන් වැඩි කරලා 5 3ෙන් වැඩි කරාම එනවා 3y x. මේ හැරි 3 වැඩි කරාම 6y y ධන 6y y 3 වැඩි කරාම 33. ඔන්න 6 වෙනි සමීකරණයක් ආවා. මේ සමීකරණේ තියෙන 3y x ධන 3y y සමාන ඍණ 2 කියලා මේ ඇවිල්ලා 4 වෙනි සමීකරණේ. දැන් මොකද කරන්නේ? x අයින් කරන්න පුළුවන් මට. 6 වෙනි අතර අඩු කරනවා. 6 වෙනි අතර කියමු 4. මෙයා මෙයා අයින් වෙනවා. 6 වයි 3යි වඩ කරන 3යි වඩ වෙනවා. මෙයාගේ මේ කඩන වගේ 35ක් වෙනවා. එතකොට y සමානයි 35 බෙදීම 3ක් වෙනවා. මේක සමීකරණේ ආදේශ කරන්න පුළුවන් x කියගෙන හොයාගන්න. y වෙනුවට දාන 35 බෙදීම 3ක්. එතකොට x හොයාගන්න පුළුවන්. x හා y හොයාගත්තට පස්සේ මට z අගේ හොයාගන්න පුළුවන් සමීකරණේ ආදේශ කරලා.
මේ විදිහට සමීකරණ විසඳ ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ දැන් අපි ගොඩක් අභ්‍යාස කරා. හරි. ටියුට් එකේ තව ගණන් කීපයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ටික දැන් ඔයාලා ගෙදරින් හදන්න ඕනේ තනියම. හරිද? එතකොට අපි ආයේ අපි කතා කරනවා. දැන් මේ පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. ඔයාලගේ ඔයාලන්ට මේ කරන්න තිබ්බ පස්සෙනි පාඩම සිලබස් එකෙන් තිබ්බ ඔක්කොම දේවල් ටික දැන් කතා කරලා ඉවරයි. අමාරු නෑ නේද? අපි කතා කරා විද්‍ය ප්‍රකාශනයක් ගොඩනගන්න. කොහොමද විද්‍ය ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඊළඟට අපි කතා කරා සරල සමීකරණයක් ගොඩනගන්න හැටි කතා කරා. බිස්නස් වැඩක් මොඩල් එකක් කොහොමද අපි සමීකරණයක විසඳන්නේ කියලා කතා කරා. ඊළඟට අපි කතා කරා සමගාමී සමීකරණ ගොඩනගන හැටි කතා කරා. සමගාමී සමීකරණ විසඳන හැටි කතා කරා. එහෙනම් මම හිතන්නේ මේ පාඩම් ටික හොඳටම පැහැදිලි ඇති. ඔයාලගේ ටියුට් එකේ තිබ්බ ගණනුත් හදුවා අපි ගොඩක්. ඉතින් අපි මේ පාඩම මෙතනින් ඉවර කරනවා. හැබැයි ඔයාලගේ ඉදිරියේදී අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න ඔයාලගේ අපේ වෙනම බිස්නස් මැත් සඳහා ව්‍යාපාර ගණිතයේ සංඛ්‍යාන සඳහා වෙනම අපි ගෲප් එකක් හදලා ඒකේ අභ්‍යාස තවදුරටත් කරනවා විභාගෙදී. එතකොට හරි ලේසි කියලා දැන. එහෙනම් දිගටම අපිත් එක්ක රැඳී ඉන්න එතෙක් ඔය සිදුලා සියලුම දෙනාට ආයුබෝවන්.